රසවත් රසක රසවත් පැතුම වටවල තේ විෂන් කියා විශ්වාසනීය දෙයක් සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි लवण्य कीन विधि मधवाई तब सती देह कि सल गेवीन कार्यवा जयदेव मुदलाल की एक बैन विधि हट दुब मे गेम बहिंडो मल्ल मधवाई जोक्या कसर विलाइने अभी रो उबट मतगद उंब आसर विलाइनला लवण्य उबड़कोचर उदरादे के उबे अनुकंपाव पस्से भूमिकंपाव करगत्ता एक विनम कथा वेवनाट अपि दंग मे गेम बहिंडो लवण्य मे पुटगेंडको थैंक यू माधव उबहित मम्मे उंबनी सागेम बहिन आगे ने मम्मी इकट बहिने लवण्य के बोस हटियट सर मट इन क्यों मे मुकदमे वाहन उठ पटे सर टाउद क्यों मैंने कहा थी मैं तम क्यू मुकदमे आगे मे एक मे तलू स्टार्ट मोडल के पर्ण लड़ी आकल बुरी मम्मी हेम क्यूदे वा क्यूवे जयदेव मामा वाक देवद्र दें हिता पर्ण लड़ी की प्लीज कर माधव सर की मम्मी तो माधव प्रश्न विसंदा मम्मी के विसदन तम हदने ओए फिनेंस कंपनी के डीटेल कपड़े दें अब हेट उदय सलट इवर दाम थैंक यू सर उन्न मल्ली वागे दैवेदी प्रश्न मंग हेट विसदन रेस्टोरेंट ऐति गिदर नंदर मामटे पूरा पहले आदरे मामा एक नो कैदल रेस्टोरेंट के आई थी पूरा पूरा के वाहन तो मार आदरे वाहन एक यानी मिनी आगे तुंगी नहीं दरुआ के तमाई सी नहीं मनु है तो बाम बला मेकी वान ने हाँ बल्ला के पटंगारा मैक्का इवर करना था दन हाँ नहीं सी नहीं उड़ा कहाँ नो को काले कट काली कोई मरित कार्या जयदेव के वाहने पुतुंगा स्थेला සල්ලි වගේ කරන් තිනෝ දැන් ඉතින් ඔක ගෙවා ගන්න බැරුව සින්න වෙන්න යන්නේ සති දෙකකින් වාහනේ බේරගත්තේ නැත්නම් ඇවිල්ලා උස්සන් යනවලු මුළු පවුලම ෂොක් වෙලා ඉන්නේ දැන් මේ ප්‍රශ්නෙට සවිත්‍රාලා වේ 10 කල්පනා කරනවා මේ වාහනේ බේරගන්නේ කොහොමද කියලා සිනයි අනා ඩිස්ටිටින්ඩින් නරකම නෑ ඔය තියන්නේ
සල්ලි වලට නවන්න බැරි වෙච්ච යුනිෆෝම් එක තමුන්ගේ ලේ ඉදිරියේ නොනවී තියෙන විදියක් නෑ. වල බලපන් මලිතයා පොත තියලා තියෙන්නේ කොහටද කියලා. වල බලපන්. අපි මේ ගලක් ගහලා බලමු බං. මොකද වෙන්නේ කියලා. ආ महलकोड़ की सलिदी कारक बेरगण के दात कारचर पटना के बेरगाट हिता तिबने कारके गस्ती आने खाली अन्न सती देखें सली गेवन कारक गिनी के लिए එහෙම වෙන්නේද? එහෙම වෙන්නේ ඔයා කරන ඔල මොට්ටල වැඩ හින්දා. පොඩි කොහොමද දැන් අපි ගෙවන්නේ? මං ඒක ගෙවන්න ක්‍රමයක් හොයාගත්තා. මට කියනවද කාර් එකේ පොත තියෙන්නේ මොන කම්පැනි කේද කියලා. ඒ බිලේ තියෙන නම් එක වැඩ කරන්නේත් නැහැ. ඒ ඇඩ්‍රස් එක හොයාගන්නත් බැහැ. ඒ පාර මොකද? ඒක නිකන් කොල කැල්ලක් විතරයි පොඩ්ඩි. ඒ කිව්වේ? පිළිගත් කම්පැනි එක පොත තියලා සල්ලි ගන්න නම් අයිතිකාරය යන්න ඕන. ඉතින් මං කොහොම තාත්තා එක්කන් යන්නේ? එහෙනම් මං පොත තිබ්බේ හොර පොට් එක. හොරි ෂොක්. පිළිගත් කම්පැනියක් නමුනොත වැදගත් තැනක් නංගි. මං කියන්නම්කෝ. මාසෙකට දෙකකට කල් දෙන්න කියලා මේ 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 කල් අවශ්‍ය නැහැ දවස් දෙකකින් සල්ලි දෙන්නම් කියන්නේ පොත දෙන්න කියන්නේ කවුද දැන් ඔකේ අයිතිකාරයා අයිතිකාරයත් එයා ක්ලීනරුත් එයා පියනුත් එයා ඒ තමයි පෝල් අයියා Skin එක ප්‍රොටෙක්ට් කරන නරිෂ්ඨ බේස් එකක්, Pond's Light Moisturizer එක ෆ්‍රෙෂ් ග්ලෝ එකක්. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy Double Sachet ₹10 10ක් පමණයි. අම්මෝ සීනයි. සීනයි කතා කරාට පස්සේ ඉහි මලක් පෙපුණාවක්. මං හිතුවා අපි අමතක කළා ඇති කියලා. පිස්සුද බං. එහෙමත් අමතක වෙනවද? මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවකට. උඹ කළු පාට ඇන්ටික් කායකක පොතක් තියාගෙන කාටරි සල්ලි දුන්නද? ඒ ජයදේව කොටිකාර කියලා හාදේගේ පොත. සල්ලි අරගෙන තියෙන මලිත් කොටිකාර ජයදේවගේ පුතා. ආ අර රතු පාට ෂීට් සෙට් එකක් තියෙන කාර් එක. මරු අණ්ඩියයි. මොකෝ මස්කරන්ඩවත් ඩයිඩියා එක නැත්තම් හේන්සීරුවේ ටැලි ටිකවත් මාරු කරමු මං ගාව ඉන්න හොඳ ගරාජ් බාස් කෙනෙක් මිනිහා වැඩේට නම් මරු ජී ජී බා ඒවා කැත වැඩ මං කතා කරන්නේ වාහනේ ගන්න මොකක් මම උඹට ඉල්ලන ගානක් ගෙවන්න හැබැයි උඹ ආදේටම ගිහලා වාහනේ උස්සගෙන එන්න ඕනේ එහෙම කරන්නේ කොහොමද සීනයි මං උන්ට සති දෙකක් කල් දුන්නනේ एक ते मत एना पोत मट दिया मामी इले गाना देना मलित आ क्या मलित मत बोल ये अभी तब दवास देखें साल लिखे बनो पोता लैसती कर गाना दवास देखें बेर ना मलित मलित मैं माध्यम से सीना कथा कराने मैं उम्मला ताते काय के पुत्र दिन माएगा और ना मगे गैन ना पुलवा अबे उम्मने मैं यार पुलिस का आकर तेरे ना मकादू के नमक हुए समित बंडार माया दोना साल्ले और ना उतने इंगाव में थे तेरे ने
ළමයෝ මලින්ගේ නාට්‍ය බැලුවද? බැලුවනේ නැන්නේ. බැලුවනේ නැන්නේ. අම්මෝ ලැබිච්ච ප්‍රතිචාර. ඒ විහිළු වලට හෝල් එක දෙවනක් දෙන්න මිනිස්සු hina වුණා. මේ ගොඩක් අය මලිට ඇවිල්ලා කිව්වා මේ කාලෙකින් බලපු හොඳම කෙටි නාට්‍ය කියලා. අපරාදේ නැන්දට බලන්න ඉන්න තිබ්බේ. බලන්න නම් ඉන්න තිබ්බ තමයි. හෙත් මේ ළමයා කරපු අසමජ්ජාති වැඩේ හින්දා මට නම් කොල්ලගේ මූණවත් බලන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට නැන්දා මලිගේ නාට්‍ය බැලුවා නම් බදාගෙන ඉඹිනවා. ඒ තරම් ලස්සනයි. සෙනග ගොඩක් හිටියද ළමයා? කට කපල සෙනග. විනිතා. ඉන්දජය එනවා. මේ සම්මානි හම්බ වේද මලිට? මේ ලොකු chance එකක් තියෙනවා කියලා බලපු හැමෝම කිව්වා. මොකද්ද මේ කීඩෑවෝ? කීඩෑවෝ කියලා මරු නාට්‍යයක් තිබ්බා. ඒකත් එක තමයි ලොකුම තරඟේ තියෙන්නේ. විනිතා. ඉනවා ඉනවා ජය. මේ කොල්ල දුකින් දීටි අපි බලන්න ආවේ නෑ කියලා. අප්සෙට් එකේ නම් තමයි නැන්ද හිටියේ. හැබැයි ඉතින් මං කතා කරලා ෂේප් කරා. විනිතා. ඉනවා අයියෝ. ජය. ජය. අනේ අනේ විරාත් එන්නකො. මාමේ. 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 මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙම විසඳුමක් තියෙනවා ලවන්නේ. මේ ප්‍රශ්නත් විසඳුමක් ඇති අපි ඒක හොයාගමු. මට තේරෙන්නේ නැති සීන කොහොමද මේ ප්‍රශ්නෙට පැටළුනේ කියලා සෙන්ර. අනිත් එක අපි සුදු අයියා. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. සීන සම්බන්ධ වුණා කියන්නේ ඉතින් මේක ලේසි නෑ. සුදු අයියට කරදරයක් වෙයිද? දැන් මට කියන්න ඔය වාහනේ එච්චරම වැදගත්ද? මං කිව්වේ මනුස්සයෙකුගේ ජීවිතයකට වඩා ওই වාහනේ වටින්නේ නැහනේ. ওই පොත තියාගෙන සීනට ඕන කුදයක් ගහගන්න කියලා අපි තාත්තට මෙන වාහනයක් අරගෙන දෙමු. ඒක හරියන්නේ නැහැ සෙන්ර. ඔයාට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට හිතෙනවා තාත්තා මටයි අයියටයි වඩා වාහනෙට ආදරේද කියලා. ඒක කunu පොඩ්ඩක් ගෑවෙන්න දෙන්නේ නැතුව එයා වාහනේ පරිස්සම් කරන්නේ. අනිත් එක සීනට ප්‍රශ්නේ තියන්නේ අපේ සුදු අයියත් එක්ක නම් අපි වාහනේ අතහැරියයි කියලා මං හිතන්නේ සුදු අය පස්සේ පන්නන එක නවත්තයි කියලා. ඒකත් ඇත්තනේ. වෙලාවකට මහා කාලකන්ණි හැගීමක් දැනනවා අප්පා. ඒයි? නැති මම සම්බන්ධ වෙන හැම ජීවිතයකටම මොකක් හරි ප්‍රශ්නයක් අඩපාත් වෙනවනේ. මුලින්ම අපේ අයියා. ඊට පස්සේ තිසරි. ඊට පස්සේ මාදව අයියා. දැන් ඔයා. දැන් ඔයා ඕනට වඩා හිතන වැඩි. අනිකමඩ හිතන්න වාගේ ජීවිතේ මම සම්බන්ධ වෙන්න කලින් මට මෙච්චර ප්‍රශ්න තිබ්බද? අපෝ ඕන තරම් ප්‍රශ්න තිබුණා. ඒව ඔයා දැක්කේ නැහැ. අන්න ඒකයි වෙනස. මේ මාදවස කියනව නේද? ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න කලින් පොඩක් කූල් වෙලා ඉන්න ඕනි කියලා. අපි කූල් ඩ්‍රින්ක් එකක් බමුද? එයා කියන්නේ මේ හිත කූල් කරගන්න කියලා. හිත කූල් වෙන්න කලින් ගත කූල් වෙලා ඉන්න එපැයි. ඕකේ මඩම්. අරෝනේ කූල් ඩ්‍රින්ක් යන්නේ. මං ගෙනත් දෙන්න. අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා. කැටයක් රුපියල් 53කට. දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. මාව අල්ලන් යන්න ඕනේ නෑ අම්මේ. මට තනියම යන්න පුළුවන්. ඒ වුණාට බැරි වෙලාවත් කකුල හරි ලිස්සුවොත් කෝකටත් ඉතින් අල්ලගෙන යන්නේ කො හොඳයිනේ. ඇදුවේ. උඹට හිතෙන්නේ නැද්ද? දැන් හැම දෙයක්ම අපේ පැත්තට කරගෙනවා කියලා. ඇයි අම්මා එහෙම කියන්නේ? නෑ ඉතින් දැන් සීනා වුණත් උඹට කරුණාවෙන් කතා කරනවා.
හොඳට සලකනවා. සීනය කරුණාවෙන් සලකන්නේ මට නෙමෙයි අම්මේ. මේ බඩේ ඉන්න දරුවට. හරි ඉතින්. ඒ දරුවා කුසේ දරාගෙන ඉන්නේ උඹනේ. ඒ වුණාට සීන ඇත්ත දැනගත්තොත් ඔය ආදරේ එහෙම් පිටින්ම වෛරකර පෙරලෙයි අම්මේ. මං හැම තප්පරයකම ජීවත් වෙන්න බයෙන්. වෙලාවකට මට හිතෙනවා මගේ කටින්ම සීනට ඇත්ත කියවෙයිද කියලා. අපිට පිස්සුද? හැබැයි කෙල්ලේ කට පරිස්සම් කරගනින්. නෑ අම්මේ. ඇත්තමයි. අපි මේ දේවල් සීනයියට හංගලා එයා කොහොම හරි ඇත්ත දැනගත්තා. මේ බඩේ ඉන්න දරුවගේ තාත්තා දනුක නෙමෙයි කියලා. සීනයිය හිතයි මම්මා කපටි ගෑණියෙක් කියලා අම්මේ. ජීවිතේ බේරගන්න චුට්ටක් කපටි වුණාට පව් නෑ දරුවෝ. අනේ මන්දා. ඔය සීනට ඇඟ කඳ හයියේ තිබුණට මොලේ නෑ. උඹ කට පියාගෙන හිටියොත් දරුවගේ ඇත්ත තාත්තගෙන ජීවිතේට දැනගන්න හම්බ වෙන්නේ නෑ. ඒක මට ඊරහඳ වගේ විශ්වාසයි. ඒත් දරුවා සෙනුර වගේ වුණා. ඉපදෙනකොට හැම ළමයාම එක වගේ දරුවෝ. අනික ඉතින් සමානකමක් නැති වුණත් සීනගේ තියෙන පිස්සු හැටියට ওই දරුවගේ දනුකගේ මොකක් හරි සමානකමක් හදාගනි. අනේ පයින් ගෙව්වා. ඔයාට බය නැද්ද තිසරි? මොකටද බය වෙන්නේ ලවන්නේ? මේ දරුවගේ දැඟලිල්ල නිසා තමයි මම දැන් ජීවත් වෙන්නේ. මොන තත්ත්වෙන් හරි දරුවගේ තාත්තා ළඟ හිටියා නම් වටිනව නේද? දරුවගේ තාත්තා ඉන්නවා. එයා ආකාශේ ඉඳන් තිසරි දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි ඔයා ජීවිතේ අලුතෙන් පටන් ගන්න හිතපු එක ගොඩාක් හොඳයි තිසරි. ඒ අර මට වෙන මොනවද කරන්න තියෙන්නේ ලවන්නේ? මට ආරංචි වුණා දැන් සීන වුණත් ඔයාව හොඳට බලා ගන්නවා කියලා. ඔව් ඔව්. ඉස්සර වගේ නෙවෙයි. එයා දැන් හරි වෙනස්. ඒ ඉතින් ඔයාලටනේ. මොකද්ද ඒ කතාවේ තේරුම? නෑ මුකුත් නෑනේ. තිසරලා තනියම දාවේ? අම්මා ළඟ ඉදි මොන තනියද ලවන්නේ? එතකොට ඔයා මේ මේ දැනුත් හිත හොයන ඒකම හීනයක් මට තිබුණා. එතකොට ඔයාලා දෙන්න පාක්කිකට ආවේ එකටද? මං ඔයාට දා නෑ කියලා දීපු උත්තරේ අද ඌ කියන්න වෙනවා. ඒ ඡායාව ඇතුලේ ලවන්‍යව හයිලයිට් වෙලා මතක ඇති නේ? ආයෙත් පටන් ගත්තනේ. කොහෙන් ගියතද ඉවරනේ ලවන්‍යගෙන් තමයි. අනේ සෙන්ඩ්‍ර අපි ඉක්මනට යන් ලොකු හදිසියක්. හිතාගන්න බැරි මෙච්චර ගින්නක් උඹ කොහොම උගලගෙන ඉන්නවද කියලා. මටත් හිතාගන්න බෑ අම්මේ.